පැසිල් රාජපක්ෂ මහත්මයා මේ එන්නේ අලුතෙන් නෙවෙයිනේ. ඔහු 2005 ඉඳලා මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පසුබිමේ හිටියා, තනතුරු දරුවා, විවිධ වගකීම් වෙනුවෙන් ඔහු පෙනී හිටියා. ඉතින් අපි අහන්නේ එහෙනම් ප්‍රශ්න විසඳලා තියෙන්නේ පැය. දැන් බලන්න බැසිල් රාජපක්ෂ මහතාව මේ පුම්බන්ඩ හදන්නේ වෙන මොකටද? මේ අලුතෙන් එන ਸਰව බලධාරියෙක් හැටියට. දැන් රටේ තියෙන මූලික ප්‍රශ්න සියල්ල විසඳන්න පුළුවන් නම් අපි කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේ පාර්ලිමේන්තුව එනවා නම් වහාම මේ රටේ ගොවි ජනතාවගේ මේ පොහොර ප්‍රශ්නේ විසඳන්න. ඒකට විසඳුම් දෙන්න. ඒ වගේම භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල් මේ තෙල් සියල්ල වැඩි කරා. බැසිල් රාජපක්ෂ මහතා ඇවිල්ලා මේ සතියේ තෙල් මිල අඩු කරලා පෙන්වන්න. ඒ වගේම මිනිසුන්ගේ ජීවන බර අධික ලෙස වැඩි වෙනවා. එහෙනම් ජීවන බර සැහැල්ලු කරලා බැසිල් රාජපක්ෂ මහත්මයා පෙන්වන්න. මේ කොවිඩ් වසංගතයේ වගකීම ඔහුට තිබුණා. ඔහු ජනාධිපති කාර්යසාධක බලකායන් කීපයක සභාපතිවරයෙක්. එතකොට එහෙමනම් කොවිඩ් වලින් පීඩාවටපත් වෙච්ච ජනතාවට සහන දෙන්න, විශේෂයෙන්ම රුපියල් 5000 දීමනාවවත් හරියාකාරව රටේ ජනතාවට දෙන්න බැරි වුණා. එහෙනම් ඔහු මේ සියල්ල කරන්න තරම් විෂමකර්මයක්ද කියලා අපි බලමු. මොකද මේ සියලු ප්‍රශ්න විසඳන්න ඔහුට තනියම පුළුවන් නම් ආණ්ඩුවක් මොකටද? ජනාධිපතිවරයෙක් මොකටද? ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ඉදගෙනත් කරන්න බැරි නම් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා තමයි මේ සියල්ල කරන්න කියලා කවුරු හරි කියනවා නම් අපි කියන්නේ ඒ අයට ටිකක් මොලේ බලා ගන්න කියලා.